එහෙනම් අපි session එක පටන් ගමු. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. අයිබෝවන් මං කියන එක ඔයාලට clear ඇහෙනව නේද? මං ඕපන් කරගන්නම් වර්ඩ් එක. අපි කතා කර කර හිටියේ වර්ඩ් එකනේ. Windows button එක click කරලා WO කියලා අකුරු දෙකක් විතර වගේ type කරනකොට යාමට අපේ computer එකේ තියෙන app ටික search කරලා දෙනවා. ඔන්න මං වර්ඩ් එක ඕපන් කරගත්ත 2016. එතකොට ඔයාලට මං ඊයේ homework එකක් දුන්නා. ඒක ගොඩක් අය කරලා දාලා තිබ්බා group වලට. මේක අපි බලමු. ඊයේ අපි ටිකයිනේ කරේ. ඉතුරු ටික කොහොමද කරන්නේ? අපි 2010ම කරමුද? මම මේක stop කරලා स्क्रीन से आकर मंग ओपन कर गाना वर्ड डेग मेके तीन विंडोज 7 मेके अपि ऑल प्रोग्राम वलट गिन गन्नत पुलुवा नत्तम मेतनिन सर्च करला गन्नत पुलुवा हरि माइक्रोसॉफ्ट ऑफिस मेके तीन वर्ड वर्ड 2010 ऐप එක මම ओपन කරගත්තා. මේක අපි දැන් ඊයේ කරපු දෙයම කරලා බලමු. මෙතනින් මං ඉස්සරෝම ෆොන්ට් සයිස් එක චුට්ටක් වැඩි කරගන්න 72කට දාගත්තා. ඊට පස්සේ මං අපේ නම ටයිප් කරා. සෝ දැන් මේ ටයිප් කරපු අකුරු ටික ඔක්කොම තියෙන්නේ මොනවෙන්ද? සිම්පල් වලින් නේද? හරි. මට ඕනේ මේ අකුරු ටික ඔක්කොම කැපිටල් කරගන්න. මට අකුරු ටික කැපිටල් කරගන්න ආපහු මේක ඩිලීට් කරලා ආපහුත් කැපිටල් අකුරු ටයිප් කරන්න ඕනේද? නෑ, මේකේ හරි ලේසි. මෙයාල ඔප්ෂන් එකක් මට දීලා තියෙනවා ඒකට. මෙන්න මේ හෝම් ටැබ් එකේම ෆොන්ට් කියන කැටගරි එකේ මෙන්න මෙතන තියෙනවා නේද මේ කැපිටල් ලේ අකුරයි සිම්පල් ලේ අකුරයි. එයාගේ නම මොකද්ද? චේන්ජ් කේස්. හරි. ඔන්න මෙතෙන් ආවා. මේක ඇවිල්ල ක්ලික් කරාම මොනවද තියෙන්නේ? ඉස්සරවම තියෙනවා sentences case කියලා එකක්. මොකද්ද මේ sentences case කියන්නේ? හරි, sentences case කියන්නේ අපි සාමාන්‍යයෙන් ටයිප් කරන්නේ ඉංග්‍රීසි අකුරුනේ. මේක ටයිප් කරන්න අපි මේ දාලා තියෙන්නේ නේද? ඩිෆෝල්ට් එන්නේ ඉංග්‍රීසි අකුරු. එතකොට සාමාන්‍යයෙන් ඉංග්‍රීසි අකුරු හරි වචනයක් හරි ඒ වාක්‍යෙම ටයිප් කරනකොට ඉංග්‍රීසි වල තියෙනවා පොඩි රූල් එකක්. ඒක තමයි සාමාන්‍යයෙන් නැවතීමේ තිතෙන් පස්සේ පටන් ගන්න පළවෙනි වචනේ පළවෙනි අකුර මොකද්ද වෙන්න ඕනේ? කැපිටල් අකුරක් වෙන්න ඕනේ. හරි. අන්නේ රූල් එක තමයි මේ sentences case කියලා කියන්නේ. මේ බලන්න. මම මෙතන දැන් zone කියලා type කරා. ඔන්න මම නැවතීමේ තිත තියලා ඔන්න space එකේ ගියාම පළවෙනි අකුර මොකද්ද උනේ? කැපිටල් උනා. මෙතන නැවතීමේ තිත තියලා මං සිම්පල් අකුරින්ම ටයිප් කරන්නම් ඔයාලට හොයා ගන්නත් එක්ක. ඔන්න ඒ අකුර ටයිප් කරා, ස්පේස් එකක් තිබ්බ ගම මොකද උනේ? එයා කැපිටල් උනා. මේ ඔන්න ආපහු නැවතීමේ තිත තිබ්බා. නැවතීමේ තිත දීලා ඔන්න මං B අකුර ටයිප් කරා. ඔන්න ස්පේස් එකක් තිබ්බ ගම මොකද වෙන්නේ?
මෙතන තිබ්බා B මේක ඉන්නේ සාමාන්‍යයෙන් නැවතීමේ තිතෙන් පස්සේ පටන් ගන්න අකුරු මෙයා කැපිටල් කරලා තමයි දෙන්නේ. ඒක තමයි sentences case කියලා අපි හඳුන්වන්නේ මේ word එකේ. මෙතෙන්නේ මේ sentences case කියලා දීලා තියෙන්නේ එන්න එක. හරි ඊට පස්සේ lower case. lower case කියන්නේ හැම අකුරක්ම එයා මොනවද කරන්නේ? simple කරනවා මේ. ඔන්න මම අකුරු ටික ඔක්කොම select කරා වචන ටික. එතකොට computer එක දන්නවා දැන් මොන හරි මන් දෙයක් වෙනස් කරොත් ඒක කාටද අදාළ මෙන්න මේ මන් select කරලා තියෙන වචන ටිකට තමයි. හරි මම යනවා අපෝ චේන්ජ් කේස් කියන එකට. එකලා මෙතන මන් දෙනවා lower case. දැන් මොකද උනේ? හැම අකුරක්ම simple වුණා නේද? හරි ඊනඟට මම යනවා upper case. upper case කියන්නේ හැම අකුරක්ම capital කරනවා මේ. හරි ඊනඟට මොනවද තියෙන්නේ? capitalize. ඔන්න බලන්න පළවෙනි අකුර කැපිටල් වල අනිත් අකුරු ටික සිම්පල් වෙන හැම වචනයකම. මෙතන වචන අපි සාමාන්‍ය ඡේදයක් කියමු. ඡේදක වචන 100ක් තියෙනවා නම් ඒ වචන 100ෙම පළවෙනි අකුර මොකද්ද වෙන්නේ? හැම වචනයකම පළවෙනි අකුර කැපිටල් වෙලා අනිත් අකුරු ටික ඔක්කොම සිම්පල් වෙනවා. මොකෙන්ද ඒක වෙන්නේ? කැපිටලයිස් එකේ. ඊළඟට තියෙන ටගල් එක. මේක වෙන්නේ ඒකේ අනිත් පැත්ත. පළවෙනි අකුර සිම්පල් වෙලා අනිත් අකුරු ටික ඔක්කොම මොනවා දෙන්නේ? කැපිටල් වෙනවා. දැක්කද? පළවෙනි අකුර ඔක්කොම සිම්පල් වුණා, අනිත් අකුරු ටික ඔක්කොම කැපිටල් වුණා. හරි. මට දැන් ඕනේ මේ අකුරු ටික ඕනේ නැහැ. මම මේ ටික මෙහෙමම සිලෙක්ට් කරා. ඩිලීට් බටන් එක ඔබලා ඩිලීට් කරලා දැම්මා. දැන් මට ඕනේ මෙන්න මේ zone කියලා තියෙන වචනේ අකුරු ටික ඔක්කොම කැපිටල් කරන්න. දැන් මෙතනත් ඉසෙඩ් අකුරත් සිම්පල් වෙලානේ නේද? හරි. මේ ටික ඔක්කොම කැපිටල් කරන්න ඕන නම් upper case කියන එකට තමයි මන් දාන්නේ. දැන් මොකද උනේ? අකුරු ටික ඔක්කොම කැපිටල් වුණා. හරි. ඊට පස්සේ මම මෙතෙන් ගිහින් font එක මාරු කරන්න. ඔන්න font එකත් මාරු කරා. ඊට පස්සේ මට මෙයාව මේ මැදට ගන්න ඕනේ, center කරගන්න. හරි. දැන් අපි කතා කරේ font කියන category එකේ නේද? ඔන් කියන කොටසනේ අපි කතා කර කර හිටියේ. මොන මන් දැන් චුට්ටක් එනවා එහා පැත්තේ තියෙනවා paragraph කියලා එකක්. දැක්කද paragraph කියලා කොටසක් තියෙනවනේ. ඒ කොටසේ මෙන්න මෙතන තියෙනවා මේ කෑලි හතරක්. පළවෙනි එක මොකද්ද? alignment test left. ආ එයාට shortcut key එකකුත් තියෙනවා. මොකද්ද? control එකයි L අකුරයි. control button එක ඔබාගෙන L අකුර. ඊට පස්සේ මේ මැද තියෙනවා මොකද්ද? center. center කියනවා නම් shortcut key එක මොකද්ද? control එකයි e එකයි. දැන් මේ බලන්න මේකෙත් පොඩි rule එකක් තියෙනවා. දැන් මේ shortcut key වල දෙනකොට මේකේ නමින් තමයි දෙන්නේ. මේක left කරන්න ඕන හින්දා මෙයාගේ නම left නේ. shortcut key එකටත් දීලා තියෙන්නේ control එකයි l අකුරයි. ඊට පස්සේ මෙයාගේ මොකද්ද? right නේද? alignment test right. දකුණු පැත්තට shortcut key එක මොකද්ද? control එකයි r එකයි. හරි. ඔන්න ඊළඟට ඉන්න justify. justify ගේ මොකද්ද shortcut key එක? control එකයි j එකයි. හරි. එයාගේ නමින් තමයි නේද shortcut key එක දීලා තින්නේ. shortcut key වලට ගොඩාක් දුරට එන්නේ control එකයි තව මොකක් හරි අකුරක් එනවා. තව වෙලාවකට එනවා control button එකයි alt කියලා කියන්නේ. අපි එකට කියනවා alt කියලා. ඔය old කියන බටන් එකයි තම හරි අකුරක් එක තමයි shortcut key එන්නේ. ගොඩක් වෙලාවට අකුරු දෙකක් වෙනවා, පළක් වෙලාවට අකුරු තුනක් වෙනවා. ඊට පස්සේ ගොඩාක් කලාතුරකින් තමයි අකුරු හතරක shortcut key එකක් එන්නේ. හරි. එතකොට දැන් බලන්න
left කියන එකට shortcut key එක ආවේ L. justify කියන එකට මොකද්ද? J. control එකයි J. right කියන එකට control එකයි R එකයි. හැබැයි මේ center කියන එකට control එකයි C එකයි නැතුව E එකක් ආවේ ඇයි? හේතුව තමයි මෙයා center. center කියනකොට වචනේ C. හරි අකුර C. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි copy කරනවා නේද? මොකක් හරි වචනයක් copy කරලා ගන්නවනේ. copy කරනවා කියන එකෙත් අකුර මොකද්ද? C. එහෙනම් control එකයි C එකේ මොනවද වෙන්නේ? copy වෙනවා මි. මෙයාගෙන් අපි copy කරන්නේ. එතකොට මෙයාගේ shortcut key එක මොකද්ද? control එකයි C එකයි. එතෙන්ද C එක දීපු හින්දා මෙයාට ආපහු C එක දෙන්න පුළුවන්ද? බෑ. එතකොට center කරනවාද copy කරනවාද කියලා කම්පියුටරයට හිතා ගන්න බෑ. එතකොට යාට පොඩ්ඩක් මඤ්ඤං ගතියක් එනවා. නේද? මොකද්ද මෙයා කරන්න කියලා යාට හිතා ගන්න බැරි හින්දා මෙයාට C දෙන්නේ නැතුව මෙයාට මොකද්ද දුන්නේ? E අකුර. එතකොට center කරන එකේ shortcut key එක මොකද්ද? control එකයි E එකයි. හරි. ඔන්න මන් දැන් කීබෝඩ් එකේ තියෙන control button එක ඔබාගෙන E අකුර ඔබනවා. මොකද්ද උනේ? center වුණා නේද? හරි. ඊනකට දැන් මෙයාගේ උපරිම අකුරු size එක දීලා තියෙන 72 නේ. අපි දන්නවා දැන් 72 ට වඩා අකුරවල size එක වෙනස් කරන්න පුළුවන්. හරි. ඔන්න මම මේ zone කියන වචනේ select කරලා නැවත ඉමිතිතත් අයින් කරන්න ඔන්න select කරා. select කරලා මෙතනින් මට දැන් type කරන්න කම්මැලි වගේ. මට පුළුවන් මෙන්න මේ font size එක වෙනස් කරන එකට එහා පැත්තේ තියෙනවා නේද මේ grow font. ඊට පස්සේ අකුරු කුඩා කරන්නයි විශාල කරන්නයි ඔන්න ඒකටත් බටන් දෙකක් මෙයා දීලා තියෙනවා. දැන් මෙතන අපි type කරන්න නැතුව මෙයාව click කරලා අකුරු වල size එක වැඩි කරන්නත් පුළුවන්. මෙයාව click කරලා size එක අඩු කරන්නත් පුළුවන්. මේ එයාගේ shortcut key එක මොකද්ද? control එකයි greater than එකයි. ඊට පස්සේ මෙයාගේ එක control එකයි less than එකයි. හරි. ඔන්න මන් දැන් මෙයාගේ අකුරු ලොකු කරන්න ඕන හින්දා මෙන්න මේ A අකුර ඔබනවා මේ. එයා ටික ටික size එක ලොකු වෙනවා නේද? ඔන්න වැඩි. ඔන්න 150ට වගේ මන් දාගත්තා. ඔන්න අකුරු ආවා. හරි. එතකොට ඔයාලට ඊයේ කරන්න බැරුණානේ test outline එක නේද? හරි. අපි ඒකත් කරලා බලමු ආද. ඔන්න මන් යනවා. දැන් මේ තියෙනේවම තව තැනක තියෙනවා. දැන් මෙතනින් මන් යන්නේ එක gradient colors දාන එක මෙතනිනුත් මට දාන්න පුළුවන්. තව මෙයාගේ shortcut දැන් තියෙනවා. මෙතනින්ම විතරක් නෙමෙයි. එක එක තැනින් join වෙන්න පුළුවන්. හරිද? එතකොට අපි ඒ තැන් වලට යනකොට මං කියනවා මේ මෙතනිනුත් එන්නේ මෙන්න මෙතෙන්නේ කියලා. හරි. ඔන්න මන් දැන් gradient colors කියන එකට ගියා. මෙතනින්ම ඕ gradient කියන එකට ගියා. මෙයාගේ තියෙන solid fill කියලා ටික් එකක් නේ නේද? මේ. එතකොට 2016 අපි කතා කරනකොට මේක පොඩ්ඩක් වෙනස්. හරි. මං gradient fill කියන එකට ටික් එක දැම්මා. දාලා preset එකක් අපි මෙයාට select කරමු. ඔන්න preset එකක් මෙයාගේ colors හදලම දීලා තියෙනවා නේද? අපි මෙයාට දෙමු type එක line. ඔව් line හොඳයි ඒක ලස්සනයි line කියන එක. ඊට පස්සේ direction එක අපි දෙමු මෙන්න මෙහෙම. ඕනනම් මට මේ stop එහාට මෙහාට move කරලා මෙයාගේ colors මට වෙනස් කරන්න පුළුවන්. මෙයාගේ තව පොඩ්ඩක් දම් පාට කරන්න. නිල් පාට පොඩ්ඩක් තද කරා. දම් පාට චුට්ටක් අඩු කරා. රතු පාටත් තව ටිකක් අඩු කරා. කහ පාටත් ගෙනා. මේ විදිහට අපිට කලර් සදා ගන්න පුළුවන්. මෙතන කලයක මට ඕන නැත්තම් මේකේ කලයක මාරු කරන්න ඕන නම් මම මෙයාගේ උඩ ක්ලික් කරලා මෙතනින් මේ කලර් බොක්ස් එකට ගිහින් කලර්ස් මාරු කරා. දැක. එතන තිබ්බේ දැන් පාටනේ. මේ විදිහට අපිට හදා ගන්න පුළුවන්.
ඔන්න දැන් අපි හදාගත්තේ මොකද්ද gradient කලයක හරි ඊනකට අපි අන්තව බලන්න මොනවද තියෙන්නේ මේ පහලින් තියෙනවා නේද test outline කියලා එකක් අර ඔයාලා ඊයේ නැහැ කියලා කිව්වේ අන්න ඒක තමයි මේ තියෙන්නේ test outline එක ඔන්න මම test outline කියන එකත් click කරා මෙතන එනකන් ඔයාලා හදාගත්තද ගැටලු තියන අය ඉන්නවද मलसिका हरिद मधुशानी मधुशानी आदिश आदिश तपासी गायत्री आदिश रोशेल रोशनी सर मटे किताब पढ़ा कुना क्लास से अरे वाट मे विधि खदागान पुलवांद नत्तंग आपाव कियल देन्नद चूटाक्तिया पहादिली करनास अरे मेक संपूर्णिम मकान उन्न देम बलागान टाग्गाला मेतन अपिट कैमति नमक टाइप करान पुलवा मंकियो वालागे नमक टाइप करान कियला मन टाइप करना आगे अपि कलर सैन करेने आनी मेतनी मं क्लिय वोल का देना इंकर उन्न मुलिंद मन शोन के टाइप करा दगे तीन हेमंद मम विना करना कलिन उत्कर हेमनी अरे इसरो मम मे आव सिलेक्ट करना उन्न सिलेक्ट करला मम मे आगे फोन साइज से वैडी करना मेतनी अपि टुपर मदील तीन की හත්ත දෙකයි ඔන්න මට දැන් හත්ත දෙකම ආදි මං එහෙනම් මෙන්න මේ A අකුර උඩට තියනව නේද ලොකු A අකුරයි පොඩි A අකුරයි මේ දෙකෙන් පුළුවන් අකුර වල සයිස් එක ලොකු කරන්නයි අඩු කරන්නයි පුළුවන් හරි ඔන්න මං ලොකු A අකුර උඩ ක්ලික් කරලා මෙයාගේ සයිස් එක වැඩි කරනවා ඔන්න ඒ ගන්නට හදාගත්තා ඊට පස්සේ මට ඕන වුණා මෙයාව සෙන්ටර් කරගන්න කොහොමද සෙන්ටර් කරේ पैराग्राफ की ना कोटा से मेन्ना मेतन तीन आमी सेंटर मेन्ना मेक क्लिक करा हरे इन अगर मटा ओनो ना मेतन तीन आकुर ओक्कम सिंपल नहीं मेटी का कैपिटल करा गान हरे मेन्ना मेतन तीन आ चेंज केस के ले काक में ए आकुराई कैपिटल ले आकुराई सिंपल ले आकुराई मेके मान दूना अपर केस किए ने कटे उन्हें तो कोट आकुर टीका मुकादू ने कैपिटल लूना ඊනඟ මන් කරා මේකේ ෆොන්ට් එක මාරු කරා මෙතනින් අපි කැමති ෆොන්ට් එකක් ගන්න පුළුවන් අන්න මම මේ ෆොන්ට් එක ගත්තා හැබැයි මේ ෆොන්ට් එක ගත්තාම පොඩි ගැටලුවක් වුණා ඉඩ මදි නේද සයිස් එක වැඩි එහෙනම් මම පොඩ්ඩක් ෆොන්ට් එක අඩු කරන්න අන්න 150ට දාගත්තා අන්න මේ ටික තමයි වෙනස් කරේ ඊට පස්සේ මට දැන් මෙයාගේ මේ තනික පාටක් නේ තියෙන්නේ මේ තනි පාට මට නිකන් කැතයි වගේ මට ඕන උනා මෙයාගේ කලර්ස් වෙනස් කරන්න කොහොමද මෙන්න මෙතනනේ අපි සාමාන්‍යයෙන් ෆොන්ට් කලර්ස් වෙනස් කරන්නේ තනි පාටක් වෙනස් කරන්නේ මෙන්න මෙයාගේ ෆොන්ට් කලර් එක මෙතනින් උඩට යනකොට මෙයා තනි පාටක් අපිට ඇඩ් වෙනවා මේකට අපි කියනවා සොලිඩ් කලර් කියලා මොකද්ද කියන්නේ සොලිඩ් කලර් තනි පාට ඊට පස්සේ අපිට ඕන නම් පාටක් हदा गन पुलवा मो कलर स्कीन एक गि अरे दें अभी पाट है कोहमद ग्रेडियंट कलर का पाट देख तू ना अरे उन्हें ग्रेडियंट कलर कीन एक गि मेतनी मे आदिलती कलर एट कर पुलवा नेता मे पहाल तीन मो ग्रेडियंट की लाने अरे उन्होंने मो ग्रेडियंट कीन एक क्लिक करा एक क्लिक करा मैं होम एक्ट टेक्स्ट इफेक्ट बॉक्स का मेमो ओपन नहीं मैं आगे दें तीन मुकाद टिक्के के बैठीला
solid pill. No pill එක දැම්මොත් මොකක්ද වෙන්නේ? ඔන්න පාටක් නැහැ. මුකුත් පේන්නේ නැහැ. Solid pill එක දැම්මහම ඔන්න අපි දීලා තියෙන පාට එනවා. මෙතනිනුත් මෙයාගේ පාට වෙනස් කරන්න පුළුවන්. හරි. ඊනකට අපි දාගත්තේ මොකද්ද? Gradient fill. ඔන්න gradient fill කියන ටික් එක දැම්මහම පාටවල් ගොඩක් දාන්න පුළුවන්. අපි හදාගත්ත වචනෙට. මෙතනින් මන් දෙනවා preset color එකක්. ඔයාලට කැමති color එකක් මෙතනින් තෝරගන්නත් පුළුවන්. නැත්තම් මෙතනින් ඒක එන්න ඕනේ design එක මේ. Media path එකක් විදිහට ඔයාලට කැමති විදිහට දෙන්න පුළුවන්. මන් දුන්නා line. ඒක පොඩ්ඩක් ලස්සනයි. ඊට පස්සේ direction එක එන්න ඕනේ විදිහ. මේකේ මන් දෙනවා line down කියන එක. ඒක ලස්සනයි ටික. ඊට පස්සේ මේ stop තියෙනවානේ. මේ stop වලට අපිට colors දෙන්න පුළුවන්. මේ stop එක select කරලා අපිට එහාට මෙහාට move කරන්න පුළුවන්. Sorry. මේ colors වෙනස් වෙන විදිහ පේනව නේද? හරි. ඔන්නෝම colors හදා ගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ stop එක select කරලා මෙතනින් මට පුළුවන් මෙයාගේ colors වෙනස් කරන්න මේ. එතකොට මේ colors එක මෙතනින් add වෙනවා. තිබ්බේ නිල් පාට නේද? මම හදා ගන්න පුළුවන්. හරිද? ඊනකට අපි ගියේ මොකද්ද? ටෙස්ට් අවුට්ලයින් කියන එකට. හරි. ටෙස්ට් අවුට්ලයින් එකේ ටික් එක වැටලා තියෙන්නේ මොකටද? නෝ ලයින්. මොකුත් එකක් නැහැ, ලයින් එකක් නැහැ. ඊට පස්සේ මම මෙතන ටික් එක දානවා සොලිඩ් ලයින්. මොකක්ද උනේ? කලින් වගේම කලර් බොක්ස් එකක් ආවා අපිට තනි පාටක් දෙන්න පුළුවන්. මෙතනින් මන් දෙන්නම් බ්ලැක්. නන බ්ලැක් කලර් එක දුන්නා. චුට්ටක් වෙනස් වුණා වගේ පේනවා නේද? හැබැයි මෙයාගේ සයිස් එක හැම මට වෙනස් කරන්න වෙනවා. දැන් මෙයාගේ ට්‍රාන්ස්පරෙන්සි එක අපිට කලර් එක තද පාටක්ද ලා කලර් එකක්ද හදාගන්න තමයි මේ ට්‍රාන්ස්පරෙන්සි එක තියෙන්නේ. මේක මෙහෙමම තියලා බ්ලැක් කලර් එක දැම්මා. ඊට පස්සේ මම පොඩ්ඩක් අවුස් outline style කියන එකට එන්න පොඩ්ඩක්. ඔන්න ඊනකට තියෙන එක මේ පහල ඊනකට තියෙන එකට ටික් එක දැම්ම. මේ ක්ලික් කරා outline style. ඒකේ මොනවද තියෙන්නේ? width එක. ඔන්න මම දැන් width එක පොඩ්ඩක් වැඩි කරනවා. අර ඔයාලට ඊය හොයාගන්න බැරි වෙච්ච ඒවා තමයි මේ මේකේ තියෙන්නේ. මේක 2016 තියෙන්නේ ඔක්කොම ටික එක දිගට පහලට. හරි. ඔන්න මම දැන් width එක චුට්ටක් වැඩි කරනවා. ඔන්න width එක තුනට වගේ මන් දුන්නා. ඊට පස්සේ කම්පවුන්ඩ් ටයිප් එක මේක ඔයාලට ඕන නම් කැමති ඩිසයින් එකක් දාගන්න පුළුවන්. මන් තනි ලයින් එකම දෙනවා සිම්පල් එකක්. ඊට පස්සේ ඩෑෂ් ටයිප් එකත් ඔයාලට කැමති එකක් මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේව නම් එච්චරටම ලොකුවට එඩිට් වෙන්නේ නැහැ. මේක කර්ව් වෙන ඒවා, රවුම් වෙන ඒවා තමයි එකින් වෙන්නේ. හරි. ඊට පස්සේ සොලිඩ් අමනාද ටෙස්ට් අවුට්ලයින් කියන එකට ඇවිල්ලා දැන් අපිට අවුට්ලයින් එක පැහැදිලිව පේනවනේ. අපි මේ අවුට්ලයින් ස්ටයිල් එකෙන් එයාගේ විත් එක වැඩි කරානේ. ඒතකොට තමයි එයා පැහැදිලිව පේන්නේ. හරි. ආපහු මම එනවා ටෙස්ට් අවුට්ලයින් කියන එකට. මේකෙන් මම මෙයාගේ කලර් එක පොඩ්ඩක් තව වෙනස් කරන්න ඕන රෙඩ් කලර් එක දැම්මා. දාලා මෙයාගේ ට්‍රාන්ස්පරෙන්සි එක මේ අඩු වෙනකොට මොකක්ද වෙන්නේ? මෙයා ලා කලර් එකක් වෙනවා. වැඩි වෙනකොට තමයි තද කලර් එකක් විදිහට පේන්නේ. බ්ලැක් එක දැම්. හරි, මේ ටික හදාගත්තද? ඔව් සර්. බැරුණා ඉන්නවද? බැරුණා ඉන්නවා නම් කියන්න. රෝෂණී හරිද? හරි සර්. හරි, session එක තව විනාඩි 10කින් time out වෙනවා. එතකොට ඔයාලා ආපහු ඒ link එකම click කරලා ආපහු join වෙන්න. හරි, ඊනඟට අපි යන් outline එකක් දැම්. shadow shadow කියන්නේ මොකක්ද? ආ මේකේ ඔයාලට ඕන නම් gradient color එකක් දාන්නත් පුළුවන්. outline එකට gradient color එක මේ විදිහට හදා ගන්නත් පුළුවන්.
outline එකට gradient color එක. ඔයාලට කැමති විදිහට මේ ඔක්කොම වෙනස් කරගන්න පුළුවන්. මේ දීලා තියෙන පාටත් අපිට ඕන නම් වෙනස් කරන්න පුළුවන්. හරි. මොන මං gradient ම outline එකක් දැම්මා. ඊට පස්සේ අපි යන් shadow කියන එකට. හරි. ඔන්න මං shadow කියන එකට click එක දැම්මා. මොනවද තියෙන්නේ? shadow එකක් කියන්නේ මොකද්ද? හෙවණැල්ලක් නේද? shadow එකක් කියන්නේ මොකද්ද? හෙවණැල්ල. අපිට පුළුවන් මේ අකුර වලට හෙවණැල්ලක් දාන්න. කොහමද ඔන්න ප්‍රීසෙට් කියලා එකක් තියෙනවා ප්‍රීසෙට් එකෙන් තමයි අපි හෙවණැල්ල එන්න ඕන විදිය හදාගන්නේ මේකම තව තැනක තියෙනවා මම එතනින්දුත් ඔයාලට පෙන්වන්න අවුට් එකක් තියෙනවා ඉන එක තියෙනවා මේ විදියට එලියෙන් පේන එකක් තියෙනවා හරි අපි ගමු මෙන්න මේක නිකන් සාමාන්‍යයෙන් ගැටෙන විදියට දැක්කද මේ ෂැඩෝ එකක් ඇඩ් වුණා मन पाटिंग दागानी ඔයාලා දැකලා නැහැනේ සාමාන්‍ය රතු පාට හැවෙන්නේ. ඔන්න රතු පාට දැම්මා. හැබැයි මේකේ ලා රතු පාටක් තමයි වැටුනේ. මම මෙයාගේ ට්‍රාන්ස්පරෙන්සි එක මෙතනින් වෙනස් කරන්න. දැක්කද? මේක අඩු කරාම මොකද උනේ? තද රතු පාට වුණා. ඔන්න සුදු පාට පේන්නේ නැතුවම ගියා. ඊට පස්සේ මෙයාගේ සයිස් එක මේ ෂැඩෝ එකේ සයිස් එකත් අපිට වෙනස් කරන්න පුළුවන්. හරි අපි සයිස් එක ऐंगल्ले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 ंगल
රවුමට කරකවන්න පුළුවන්. අපි තා චුට්ට උඩට ගම් අන්න ඔන්නම තියෙන. ඊට පස්සේ මෙයාගේ ඩිරෙක්ෂන් එක වෙන්න ඕනේ පැත්තමේ. ඒ හැම දෙයක්ම අපිට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට මම මේක දැන් හදාගත්තා. ෂැඩෝ එකේ කල එකත් අපි ඔන්න වෙන පාටක් දාලා බලමු ලස්සනට එනවද කියලා. දම් පාට. ඔන්න මම දැම්ම නිකන් බ්ලැක් කල එකක් වගේ ෂැඩෝ එකටත් දැම්ම. හරිද? ඔයාලා ෂැඩෝ එකක් හදාගත්තද? ඔව් සර්. බැරුණා ඉන්නවා නම් කියන්න. හරිද? හරි. ඊළඟට අපි යන් රෙෆ්ලෙක්ෂන් එකට. ඒකෙන් මොකද්ද කරන්නේ? ඒකිනුත් ලක්ෂණ දෙයක් කරන්න පුළුවන්. අර ඔයාලා දැකලා තියෙනවද සාමාන්‍ය වතුරකට එහෙම මේ ඡායාවක් වැටෙනකොට ඒක අනිත් පැත්තට පේනවා නිකන් කණ්ණාඩියකින් මූණ බලනවා වගේ එක මේ දැක්කද? මෙතනින් මං රෙෆ්ලෙක්ෂන් කියන එක ටික් එක දාලා මෙතනින් ප්‍රීසෙට් එකක් සිලෙක්ට් කරනවා. රිෆ්ලෙක්ෂන් එක මොන විදිහට දෙන්න ඕනේ.
දැන් අපි shadow එකක් දැම්මා reflection එකක් දැම්මා shadow එක කියන්නේ reflection එක කියන්නේ දෙක shadow එක කියන්නේ හැවනැල්ල ඒක අපිට ඕන විදිහට වෙනස් කර ගන්නත් පුළුවන් reflection එකත් එහෙමයි reflection එක කියන්නේ මේකෙම copy එක දැන් අපි කණ්ණාඩියකින් බලනවා වගේ තමයි මේකෙත් මේ ඔන්න මම මෙහෙම reflection එකක් දාගෙන හරි ඔන්න එකක් දාගත්තා මෙයාගේ transparency එක අපි වෙනස් කරමු අඩු කරා වැඩි කරා මේ ඔය ගන්නට දාගම් ඊට පස්සේ මෙයාගේ size එක සම්පූර්ණයෙන් පේන්නද භාගයට පේන්නද මේ ටික ඔක්කොම අපිට හදා ගන්න පුළුවන් distance එක අපි ලං කරලා තියනවාද චුට්ටක් විතර එහාට මෙහාට මූව් කරලා තියනවා හරි ඔය ගන්නට තියමු shadow එකක් වැටෙනවානේ ඊට පස්සේ මේ රිෆ්ලෙක්ෂන් එකට shadow එකත් එක්කම තමයි copy වෙලා එන්නේ ඊට පස්සේ මෙයාගේ blur ගතිය මේ blur කරනවාද clear තියනවාද මෙතනින් ඒක හදා ගන්න පුළුවන් හරි මේක හරිද තව කරන අය ඉන්නවද හරිද තව තියනවද මොනව හරි නොතේරෙනවා නම් මිස් වුණා නම් හරි අහන්න යනුලි හරිද හරි සර් එතකොට කවුද අර පහු වෙලාවේ කවුද රෝෂණී හරිද හරි සර් අපි දැනට මේ දෙක අපි ඊනඟ වචනේ කරමු. දැනට අපි මේ glow එකයි 3D format එකයි දැන් කරන්න නැතු වෙමු. මොකද මේ ඔක්කොම එක ගොඩේ දාගත්තොත් අපිට හොයන්න බෑ. හරි. දැන් ඔයාලා මේ කරපු එකේ photo එකක් ගහලා. ඔන්න දැන් මම මේක මෙතනින් close කරා. මෙතනින් මේක මෙහෙට කරා. මෙයාව මෙතනින් close කරා. දැන් අපි හදාගත් එක තමයි මෙහි පේන්නේ. හරිද? मेके फोटो एक गहल दान बलान ग्रूप अड़पाड़ तीन बलान लिंक विनाडी किंग वराई हर हेमोम दान बलान ग्रूप फोटो एक යනුලගේ හරි මල්චිකා හරි අදීස හරි आप लिंक क्लिक कर ला जॉइन था चुट्टाई